මේ ආණ්ඩුව අලුතිෙන් පත්විච්ච දවස ඉඳන් කරන්නේ මේ රටේ ජනතාව ජීවත්වෙනි මට්ටමට පත්කරනෙ. ඔබ ක දන්නවා මේ වෙනකොට කීවතාවක් ඉන්නන මිලගනාම් වැඩි කරලා තියෙනවාද. දැන් දිනකීපයකට කලින් නැවතත් පෙටල් ලීටර්යක් රුපියල් සීයකට මුදලෙ වැඩි කරා. මේ පෙටල් ලීටයක් වැඩි කරනකොට මේ රටේ තියන අල්පෙනනිත්තේ නම් සෑම බාණ්ඩ එක හා සේවාවකව මිලගනම් වැඩි වෙනවා. බත් පැකට්ට එකේ ඉනම් එලවලුවලයිනම් මේ රටේ ජනතාව පාවිච්චි කරන හැම බා්ඩ එකක මිලගනම් වැඩි වෙලා තියෙනවා. බස්ගාස්තු වැඩි කර දුම්්‍රී ගාස්තු වැඩි කර මේ හැම දෙයකින්ම ජීවත්වෙන්න ඉතා අපාසුව ගත කරන හැමෝම ර කියයාාගන්න බැරි තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඔබ දන්නවා ඉයදිනයේදී බස්ගාස්තු සියට තියකින් විතර වැඩි කරන්න තීන්දු කරලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් අද උදා වෙලා තියෙන්නේ. අද මේ ආණ්ඩුව මේ ඇමතිවරු හැමදාම කියන්නේ කවදාක්වත් කෙරෙන් නැති දේවර්ගත. ඔබ දන්නවා ටෝකන් ක්‍රමයක් ඉන්න ලබා ගන ටෝකන් ක්‍රමයක් ලබා දෙනවා කිව්වා ටෝකන්ටිග සම්පූර්ණ ොරුවක් බවට පත් වුණ දවසකින් පසෙකි වුව ඉඳන්න ලබාදන්නේ අ්‍ය සේවාවල් නොට පමණක් කියල. යතුර අත්‍යවශ්‍ය සේවාවන් හැටියට අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් නොවේ ද. අපි හනව මේ ප්‍රශ්නෙන්. මාධ්‍ය ඔබදන්නවා මේ රටේ අඩුපාඩුවක් විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ අඩුපාඩුවක් පෙන්නල දෙන්න ප්‍රධානම්තම සේවාව තමයි මාධ්‍ය. අද මාධ්‍ය ආයතනවලට මාධ්‍ය ආයතන වල වැඩ කරන සේවකීන්ට අත්‍යවශ්‍ය සේවාක්ටට කටයුතු කරන්න අවස්ථාව ලබාදිලනෑ ඒ ඒ ගැන දැනුවත් කරනකොට ඒක මගරිනෝ. එ මොකද මේ ආණ්ඩෝට උම්මනාව තියෙන්නේ මාධ්‍ය නිහට කරන්න වක්්‍රව ආකාරයෙන් හෝ. ඔබ දන්නවා මේ ආණ්ඩෝට හොඳ පළපුරුද්ධත්තියෙනවා මාධ්‍යවේදීන්ට ඝාතනය කරලා අඩු කඩලා මාධ්‍ය ආයතනවල්ල ප්‍රහාරෙල්ල කරලා. ඒවිත රක්න මේ පුළුවන්න්නම් වක්‍ර ආක්‍රාරය මාධ්‍යවේදීන්ව ගෙදරතියන්න පෙටරල්ටිකඩ්ඩසල්ටිකක් දෙ නැතුව ඒකඋනත් කරන්න වක්්‍රා ආකාරයෙන් දැන් කෙරමින් පවතින එක තයිඇදවෙෙන්ටි තැත් තමන්නාන්සලත්ම ආයගම කතා කර එක ගැන්. මාධ්‍යවේදීන්ම ඩියට කරන්නත් මේ අරබුධකාරී තත්වය ප්‍රයෝජනයට අරගනතිය.